රාජිත සේනාරත්න මැත්තුමාලගේ එදා පාලන කාලේ ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාකාරකම් බැලුවන් පස්සේ අපි ඒ සියල්ල හෙලා දකිය යුතුයි. අපේක්ෂරෝවලේ අධ්‍යක්ෂකවරේ කියනවා බෙහෙත් වර්ග 30 ගණනක් තිබුණෙත් නැහැ. මේ පිළිබඳව රාජිත් සේනාරත්න මැතිතුමාව දැනුවත් කරනකොට රාජිත් සේනාරත්න මැතිතුමා බොහොම අසභ්‍ය ලෙස එතුමාට තර්ජනය කරා. රාජිත් සේනාරත්න මැතිතුමාලගේ ඖෂධ මාපියාව පිළිබඳව දැන් හෙළිවෙන්න පටන් අරගෙන තියෙනවා. මේ ඖෂධ ජාවාරම පිළිබඳව එයාගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු අය එයාගේ හිටු ගෝල බාලයෝම දැන් කියන්න පටන් අරගෙන තියෙනවා. පිළිකා රෝහලේ හිටපු අහිංසක පිළිකා රෝගීන් නොමර මරපු තත්ත්වයකට පත් කරා රාජිත් සේනාරත්න ගරු මන්ත්‍රීතුමා. පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාද මෙහිදී අදහස් පළ කළා. මැතිවරණ කොමිෂමේදී පැහැදිලි කළා, මාර්තු පළවෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හරීමට කටයුතු කළහොත් මැතිවරණය අප්‍රේල් මාසයේ අවසාන සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවායි කියලා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ මැතිවරණය සඳහා මේ වෙනකොට ඒ කටයුතු සංවිධානය කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ මැතිවරණයේදී අපි අපේක්ෂා කරනවා, ජනතාව අපේක්ෂා කරන මහජන නියෝජිතින් තෝරා ගැනීම සඳහා සුදුසු අපේක්ෂකයින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා දීමට පක්ෂයක් හැටියට අපි පියවර ගන්නවා.